ಸೃಷ್ಟಿಕ ಶಕ್ತಿಯ ಸರ್ವೇಶನಾಜಿ ದ್ರವ್ಯಕ ದ್ರವ್ಯ ತುಲ ಪಾವತಿನ ಅಣು ದ್ರವ ಪುಷ್ಟೇವಿತ ಗೇನೇನ ಕೊಟ ಏ ಅನುಮತ ಏಹಿ ದ್ರವ ಅನುಮ ಏ ಅನಿಕ ಅನುಮಗಿನ್ ಕ್ರಿಯಾಕರಣ ಸಂಸಕ್ತ ಬಲವಲ್ಟ ಎರೆಹಿವ ಕಾರ್ಯಕ್ ಸಿದುಕಲಯುತ್ತೇನ ಏಹಿ ದ್ರವ ಪುಷ್ಟಿಯ ಮಾತ್ರ ಗೆನೇಮ ಸಂಧ ಎತಕೊಟ ಏ ಶಕ್ತಿಯ ಏಹಿ ಶಕ್ತಿಯ ಗಬಡಾವೆನೋ ಮೇ ಗಬಡಾವನ ಶಕ್ತಿಯ ದ್ರವ ಪುಷ್ಟಿಯ ಗೆನಾವರ ಪಾಸ ಮೇ ಅನುವ මේ මේ මෙන්න මේ තුල ද්‍රව පුෂ්ඨය මේ කියමුකෝ මේක ඇතුළත තුල පිහිටින 90ක් ද්‍රව පුෂ්ඨය වෙතට ගෙන එනකොට ද්‍රව පුෂ්ඨය එහි තුල පවතින 90 මගින් ඇති කරන සංසත්ත බලවලට එරෙහිව කාර්යය සිදු කරලා මෙන්න මේ ද්‍රව පුෂ්ඨය වෙත ගෙන ආ යුතු වෙනවා එතකොට ඒ එරෙහිව සිදු කරනු ලබන කාර්ය මේ ද්‍රව 90 මත ද්‍රව පුෂ්ඨය තුලදී ශක්තියක් ලෙස ගබඩාවනවා මේ ගබඩාවන ශක්තිය විභව ශක්තිය ලෙස ද්‍රව පුෂ්ඨය තුල එම 90 එම අණුවේ ගබඩා වෙලා පවතින සමෝෂ්ණ තත්වයට තේදී දැන් පෘෂ්ඨික ශක්තිය කියන්නේ මොකද්ද පෘෂ්ඨික ශක්තිය කියන්නේ මේ ගබඩා වෙලා තියෙන ශක්තියක් ගබඩා වෙලා තියෙනවා මෙන්න මේ ද්‍රව පුෂ්ඨයේ මත ද්‍රව පුෂ්ඨයේ මත ගබඩා වෙලා තියෙන මේ ද්‍රව අණු මත ගබඩා වෙලා තිනම නම් ශක්තියක් එහි ද්‍රව පුෂ්ඨයේ වර්ගඵලය වැඩි කරනකොට ඒ ශක්තියේ වැඩිවීමක් ශක්තිය සිදුවන වෙනස් වීම තමයි අපි මෙහිදී සලකන්නේ පෘෂ්ඨික ශක්තිය ලෙස ද්‍රව පුෂ්ඨයේ මත තියෙන අනුමත ඇතිවනවා නම් පුෂ්ඨික ශක්තියක් අනුමත විභව ශක්තියක් පවතිනවා නම් අර අර ද්‍රව අණුව ඒ පුෂ්ඨය මතර ගෙන එන විට එහි ගබඩා වෙනවා නම් විභව ශක්තියක් ඒ විභව ශක්තියක් තියෙන නිසා ද්‍රව පුෂ්ඨයේ මත පවතින අනුමත ශක්තියක් ගබඩා වෙලා පවතිනවා එහෙමනම් ඒ අණු එකිනෙකින් වැඩි ඒ අණු බල පුෂ්ඨික වර්ගඵලයේ එකිනෙකින් වැඩි කර ගන්නවා නම් ඒ පෘෂ්ඨික වර්ගඵලයේ වැඩි වෙන නිසා ද්‍රව පුෂ්ඨය තුල ශක්තියක් ශක්තියෙහි වෙනස් වීමක් ශක්තියෙහි වැඩිවීමක් සිදු වෙනවා. ඒ ශක්තියේ වැඩිවීම තමයි මේ පෘෂ්ඨික ශක්තිය ලෙස අපි බලන්නේ. එයි අපේ ඒ පෘෂ්ඨික ශක්තිය කියන දේ අපි බලමු කොහොමද පෘෂ්ඨික ශක්තිය අපි නිර්වචනය කරන්නේ කියන එක. මේදී සමෝෂ්ණ තත්වයට තේදී තමයි අපි සලකන්නේ. සමෝෂ්ණ තත්වයට තේදී තමයි සලකන්නේ. සමෝෂ්ණ තත්ත්වය අර්ථය කියන්නේ නියත උෂ්ණත්වය අර්ථය කියන දේ අපි දන්නවා. සමෝෂ්ණ තත්ත්වය අර්ථයේ එනම් නියත උෂ්ණත්ව තත්ත්වය අර්ථයේදී ද්‍රව පුෂ්ඨයක වර්ගඵලය ඒකකකින් වැඩි කිරීම සඳහා සිදුකල යුතු කාර්ය ප්‍රමාණය තමයි නිදහස් පුෂ්ඨික ශක්තිය කියන්නේ. අපි ඒක ලියමු. මොකද්ද කියන්නේ සමෝෂ්ණ තත්වයට තේදී ද්‍රව පුෂ්ඨයක වර්ගඵලය ඒකකයකින් වැඩි කිරීම සඳහා සිදුකල යුතු කාර්ය ප්‍රමාණය ද්‍රවයේ නිදහස් පුෂ්ඨික ශක්තිය ලෙස අපි සඳහන් කරනවා. එහෙනම් පුෂ්ඨික ශක්තිය නිදහස් පුෂ්ඨික ශක්තිය පුෂ්ඨික ශක්ති ඝනත්වය ලෙසත් හඳුන්වනු ලබනවා. මෙහි SI ඒකකය වන්නේ වර්ග මීටරේට ජූල්. පෘෂ්ඨික ශක්තිය ගැන සැලකීමේදී සමෝෂ්ණ තත්වයට තේදී සලකන කොට මෙන්න මේ දේ කියනවා. මොකද්ද කියන්නේ පෘෂ්ඨික ශක්තිය සහ පෘෂ්ඨික ආතති බලය පෘෂ්ඨික ආතති අගය බලය කියන එක පෘෂ්ඨික ආතති බලය කියන්නේ පෘෂ්ඨික ආතති සංගුණකය වගේම නිදහස් පෘෂ්ඨික ශක්තිය අතර සම්බන්ධතාවයක් පවතිනවා කියලා කියනවා සමෝෂ්ණ තත්වයට තේදී. මොනවාගේ සම්බන්ධතාවයක්ද තියෙන්නේ සමෝෂ්ණ තත්ත්වයට තේදී ඒ කියන්නේ නියත උෂ්ණත්ව තත්ත්වයට තේදී ද්‍රවයක නිදහස් පෘෂ්ඨික ශක්තිය මේ ද්‍රවයක් තුල පවතින ද්‍රව පෘෂ්ඨය මත පවතින නිදහස් පෘෂ්ඨික ශක්තිය පෘෂ්ඨික ආතති අගයට සංඛ්‍යාත්මක ලෙස සමානයි කියලා කියනවා මේ සංඛ්‍යාත් එක අපි ලියමු ද්‍රවයක නිදහස් පෘෂ්ඨික ශක්තිය නිදහස් පෘෂ්ඨික ශක්තිය සමෝෂ්ණ තත්වයට තේදී පෘෂ්ඨිකාතති බලයට සමානයි කියලා කියනවා. පෘෂ්ඨිකාතති අගයට සමානයි කියලා කියනවා. මෙන්න මේ සමානයි කියන එක අපි බලමු කොහොමද සමාන වෙන්නේ කියන එක. අපි එක බලමු උදාහරණ වශයෙන් කොහොමද මේක සමාන වෙන්නේ කියන දේ අපි තියරිමේ කොටසක් තියෙනවා මේ කොටස තුලින් බලමු ඒක සමාන වෙන්නේ කොහොමද කියන දේ මෙන්න මේ දෙයින් අපි බලමු කම්බි රාමුවක් තනා තියෙනවා මේ කම්බි රාමුවේ
ද්‍රවපටලයක් පවතිනවා. ද්‍රවපටලයේ එක් පසක් වාතයටත් අනෙක් පසත් වාතයට තමයි නිරාවරණය වෙලා පවතින්නේ. මේ ද්‍රවපටලයේ AB බාහුව චලනය කළ හැකි. AB බාහුව චලනය කළ හැකි. මේ AB බාහුවේ දිග AB බාහුවේ දිග වෙන්නේ L. AB බාහුවේ දිග L. බාහුව ලක්වන සම්ප්‍රයුක්ත පුෂ්ටිකාති බලය එහෙමනම් කොච්චරද? බාහුව ලක්වන මෙන්න මේ L දිගති බාහුව ලක්වන මේ ද්‍රව පුෂ්ණය මගින් ඇති කරන පුෂ්ටිකාති බලය මේ පැත්තට ඇති කරන පුෂ්ටිකාති බලය කොපමණද? පුෂ්ටිකාති බලය F නම් ඒ මත ඇතිවන මේ බාහුව L දිගති බාහුව මත ඇතිවන පුෂ්ටිකාති බලය අපිට සැලකිය යුතු වෙනවා පුෂ්ට දෙකක් ආශ්‍රයෙන්. මොකද වාතයට නිරාවරණය වෙලා පවතිනවා මේ පැත්තට සහ අනික් පැත්තට පෘෂ්ඨ දෙකක් වාතයට නිරාවරණය වෙලා පවතින බැවින් මේ L දිගති බාහුව මත ඇතිවන පෘෂ්ඨික ආතති බලය දෙකෙන් ගුණ කළ යුතු වෙනවා. එවනම් F සමානයි දෙකයි පෘෂ්ඨික ආතතිය වැඩි කරනවා දීකෙන්. එමනම් ඒ මත ඇතිවන පෘෂ්ටිකාති බලය ඒ L දිගති බාහුව මත ඇතිවන පෘෂ්ටිකාති බලය F සමානයි 2 LT වලින් අපිට ලැබෙනවා. ද්‍රවපටලෙහි වාතය සමග ස්පර්ශ වෙලා තියෙන මේ පෘෂ්ඨ දෙකක් පවතින බැවින් පෘෂ්ටිකාති බලය සැලකිල්ලට ගන්නකොට මේ සමීකරණ අපි දෙකෙන් ගුණ කරනවා කියන දේ පැහැදිලි. මේ AB බාහුව සමෝෂ්ණ තත්ත්වයටදී සම්ප්‍රයුක්ත පුෂ්ටික ආතති බලයට එරෙහිව x දුරක ප්‍රමාණයක් චලනය කරොත් විස්ථාපනය කළොත් මේ සඳහා සිදු කළ යුතු කාර්ය ප්‍රමාණය කොපමණද? සමෝෂ්ණ තත්වයටදී මෙන්න මේ AB L දිගති බාහුව සම්ප්‍රයුක්ත පුෂ්ටික ආතති බලය මෙහෙට ක්‍රියාත්මක වනවා F සමානයි 2 TL. මේ සම්ප්‍රයුක්ත පුෂ්ටික ආතති බලයට එරෙහිව x දුරක් විස්ථාපනය කළොත් a' b' මෙන්න මේ කියන පොසිෂන් එකට මෙන්න මේ AB කියන බාහුව L දිගති බාහුව a' b' කියන පොසිෂන් එකට x දිගකින් පවතින විස්ථාපනය කළොත් මේ සඳහා සිදු කළ යුතු කාර්ය ප්‍රමාණය කොපමණද? කාර්ය ප්‍රමාණය සිදු කළ යුතු වන්නේ මේ සමෝෂ්ණ තත්වයටදී ඇතිවන සම්ප්‍රයුක්ත පුෂ්ටික ආතති බල වලට එරෙහිව තමයි කාර්යයක් සිදු කළ යුතු වන්නේ. x දුරක් විස්ථාපනය කිරීම සඳහා කළ යුතු කාර්ය ප්‍රමාණය W සමානයි පුෂ්ටික ආතති බලය ඒ ක්‍රියාත්මක වන පුෂ්ටික ආතති බලය වැඩි කරනවා විස්ථාපන වෙන දුර ප්‍රමාණය x වලින් Fx. සම්ප්‍රයුක්ත පුෂ්ටික ආතති බලය වැඩි කරනවා ක්‍රියාත්මක වන එය සිදු කරනු ලබන දුර ප්‍රමාණය Fx. එහෙමනම් අපි ලියන්න පුළුවන් පුෂ්ටික ආතති බලය වෙනුවට 2 T Lx කියලා. එතකොට මේ ක්‍රියාත්මක වන මේ කාර්ය ප්‍රමාණය ද්‍රව පෘෂ්ඨයේ අමතර ශක්ති ප්‍රමාණයක් පුෂ්ටික ශක්තියක් ලෙස ගබඩා වෙනවා. මෙන්න මේ සිදු කරනු ලබන කාර්ය ප්‍රමාණය මේ නිදහස් ද්‍රව පෘෂ්ඨය මත මෙන්න මේ L දිගති AB L දිගති මේ කොටස මගින් මෙන්න මේ x දුරක් ප්‍රස්ථාපනයේ සිදු කිරීම නිසා ඇතිවන පුෂ්ටික ක්‍රියාත්මක වන සම්ප්‍රයුක්ත පුෂ්ටිකාති බලයට එරෙහිව x දුරක් විස්ථාපනය කරනු ලබනවා. සම්ප්‍රයුක්ත පුෂ්ටිකාති බලයට එරෙහිව x දුරක් විස්ථාපනය කරනකොට ඒ මත සිදු කළ යුතු කාර්ය ප්‍රමාණය මේ ද්‍රව පුෂ්ටයේ අමතර ශක්තියක් ලෙස ගබඩා වෙනවා. මේ අමතර ශක්තිය පුෂ්ටික ශක්තියක් ලෙස තම පුෂ්ටික ශක්තිය ලෙස කියනවා. මේ අමතර ශක්තියට පුෂ්ටික ශක්තියක් ලෙස ගබඩා වෙනවා. ද්‍රව පටලෙහි එක්පසක පුෂ්ටික වර්ගඵලය අපි දන්නවා. මෙන්න මේ වැඩි වෙන ශක්ති ප්‍රමාණය ගැන අපි දැන් සලකන්නේ. වැඩි වෙන ශක්ති ප්‍රමාණය තමයි 2 TLX. මේ ද්‍රව පටලෙහි එක්පසක් ගැන සැලකුවොත් දැන් මෙන්න මේ පුෂ්ටික මේ පුෂ්ට පටලය දැන් A' B' කරා පැමිණලා පවතින්නේ. එතකොට මෙන්න මේ ද්‍රව පුෂ්ටය පවතින්නේ මෙන්න මේ A' B' මෙන්න මේ විශාලම කොටස තුල ද්‍රව පුෂ්ටයම පවතිනවා. එතකොට වැඩි වෙලා තියෙන පෘෂ්ඨික වර්ගඵලය කොපමණද? ද්‍රව පටලයේ එක්පසක පෘෂ්ඨික වර්ගඵලය
පෘෂ්ටික එක් පසක පෘෂ්ටික වර්ග පලයේ වැඩිවීම එහෙමනම් කොච්චරක්ද? චිත්‍රපටලෙහි එක් පසක පෘෂ්ටික වර්ග පලයේ වැඩිවීම 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 කොච්චරද? L දිගක් X දුරක් ගමන් කළා. එහෙමනම් වැඩි වෙලා තියෙන ප්‍රමාණය LX වලින් වැඩි කරොත් අපිට ලැබෙනවා. L LX වලින් වැඩි කරොත් අපිට ලැබෙනවා වැඩි වෙලා තියෙන වර්ගඵලය. නමුත් ද්‍රවපටලයේ සම්පූර්ණ පෘෂ්ඨික වර්ගයේ බලයේ වැඩිවීම පෘෂ්ඨ දෙකක් ඇති නිසා වාත වාතයේ නිරාවරණලා තියෙන පෘෂ්ඨ දෙකක් පවතිනවා. ඒ නිසා අපි දෙකෙන් ගුණ කළ යුතුයි. මුළු වර්ගඵලය එහෙමනම් 2 LX ලෙස තමයි වැඩි වෙන්නේ. ද්‍රවයේ නිදහස් පෘෂ්ඨික ශක්තිය නිදහස් පෘෂ්ඨික ශක්තිය U ලෙස ගත්තොත් ද්‍රවපටලයේ පෘෂ්ඨික වර්ගඵලයේ වැඩිවීම නිසා ද්‍රවපටලයේ පෘෂ්ඨික වර්ගඵලයේ වැඩිවීම නිසා ගබඩාවන අමතර ශක්තිය එහෙමනම් කොච්චරද? ද්‍රවපටලයේ පෘෂ්ඨික වර්ගඵලයේ වැඩිවීම නිසා ගබඩාවන අමතර ශක්තිය අපිට පෘෂ්ඨික නිදහස් පෘෂ්ඨික ශක්තිය U නම් U වැඩි කරනවා වැඩි වෙලා තියෙන වර්ගඵලයෙන්. එහෙමනම් එයින් අපිට ලැබෙනවා ගබඩාවන අමතර ශක්තිය. ද්‍රව පෘෂ්ඨයේ නිදහස් පෘෂ්ඨයේ ශක්තිය ද්‍රවයේ නිදහස් පෘෂ්ඨික ශක්තිය U ලෙස අපි සැලකුවොත් අපි සලකන්නේ ද්‍රවයේ නිදහස් පෘෂ්ඨික ශක්තිය නිදහස් පෘෂ්ඨික ශක්තිය U ලෙස ශක්තිය U නම් ද්‍රවපටලයේ පෘෂ්ඨික වර්ගඵලයේ වැඩිවීම එහෙමනම් LX ප්‍රමාණයකින් තමයි ද්‍රවපටලයේ පෘෂ්ඨික වර්ගඵලය වැඩි වෙලා තියෙන්නේ. මේ පෘෂ්ඨික වර්ගඵලයේ වැඩිවීම නිසා ගබඩාවන අමතර ශක්තිය ලබා ගන්න නම් අපි වැඩි වෙලා තියෙන වර්ගඵලය වැඩි කරනවා පෘෂ්ඨික නිදහස් පෘෂ්ඨික ශක්තියෙන් අපිට ලැබෙනවා ගබඩාවන අමතර ශක්ති ප්‍රමාණය. අමතර ශක්ති ප්‍රමාණය U වැඩි කරන්න ඕනේ 2 L X වලින්. එහෙනම් අපිට ලැබෙනවා ගබඩාවන නිදහස් පෘෂ්ඨික ශක්තිය. ද්‍රවපටලෙහි ගබඩාවන නිදහස් පෘෂ්ඨික ශක්තිය. එහෙමනම් මෙන්න මෙහෙම දෙයක් අපිට සලකන්න පුළුවන්. ද්‍රවපටලයේ මෙන්න මේ වර්ගඵලය වැඩිවීම නිසා පෘෂ්ඨික නිදහස් පෘෂ්ඨයේ පෘෂ්ඨික ශක්තිය U නම් වර්ගඵලය වැඩිවීම නිසා ගබඩාවන නිදහස් ද්‍රවපටලයේ පෘෂ්ඨික වර්ගඵලය වැඩිවීම නිසා ගබඩාවන අමතර පෘෂ්ඨික ශක්තියවත් නිදහස් පෘෂ්ඨික ශක්තිය 2 LX න 2 LX U නම් මේ සමෝෂ්ණ සත්වයාර්ථයේ සලකන නිසා ගබඩාවන අමතර ශක්තිය සම්ප්‍රයුක්ත පෘෂ්ඨිකාති බලයට සමාන විය යුතුයි. අපි සම්ප්‍රයුක්ත පෘෂ්ඨිකාති බලය කියලා කිව්වේ මෙන්න මේ AB බාහුව L දිගට AB බාහුව X තුරක් චලනය කිරීම සඳහා පෘෂ්ඨික ආදී බලයට එරෙහිව කළ යුතු කාර්ය ප්‍රමාණය විස්ථාප x තුරක් විස්ථාපනය කිරීම සඳහා පෘෂ්ඨික ආදී බලයට එරෙහිව කළ යුතු කාර්ය ප්‍රමාණය කිව්වේ fx. fx කියන්නේ පෘෂ්ඨික ආදී බලය 2t lx 2t l නම් ඒ වැඩි කරනවා x වලින් 2t l x ලෙස අපිට සම්ප්‍රයුක්ත පෘෂ්ඨික ආදී බලය එහිදී ක්‍රියාත්මක වන කාර්ය ප්‍රමාණය පෘෂ්ඨික ශක්තිය ලෙස ගබඩාවනවා කියලා අපි කිව්වා. සම්ප්‍රයුක්ත පුෂ්ටිකාති බලය වැඩි කරා x වලින් එහි ගබඩාවනවා මේ සිදු කරනු ලබන කාර්ය ප්‍රමාණය ද්‍රව පුෂ්ටියේ අමතර ශක්ති ප්‍රමාණයක් ලෙස ගබඩාවනවා. එහෙමනම් මෙය සමෝෂ්ණ තත්ත්වයට සලකුවොත් සම්ප්‍රයුක්ත පුෂ්ටිකාති බලයට එරෙහිව සිදු කරනු ලබන කාර්ය ප්‍රමාණය ගබඩාවන අමතර ශක්ති ප්‍රමාණයවත් නිදහස් පුෂ්ටික ශක්තියට සමාන විය යුතුයි. සමෝෂ්ණ තත්ත්වයටදී මෙන්න මේ නිදහස් පුෂ්ටික ශක්තිය ගබඩාවන අමතර ශක්තිය හෙවත් මෙන්න මේ පෘෂ්ඨික ශක්ති ප්‍රමාණය U නම් වැඩි වෙලා තියෙන වර්ගඵලයෙන් වැඩි කරොත් ගබඩාවන අමතර ශක්ති ප්‍රමාණය එනවා. එහෙමනම් මේ ගබඩාවන අමතර ශක්ති ප්‍රමාණය පෘෂ්ඨික ආතති බලයට එරෙහිව සිදු කළ යුතු කාර්ය ප්‍රමාණයට සමාන විය යුතුයි. පෘෂ්ඨික ආති බලවලට එරෙහිව සිදු කරන ලබන කාර්ය ප්‍රමාණයට සමාන වෙන්න ඕනි. සමෝෂ්ණ තත්ත්වයට තේදී ගබඩාවන අමතර ශක්තියට. එහෙමනම් අපිට මෙන්න මේ 2 කිව්වොත් මේක 1 කිව්වොත් මෙන්න මේ 1 2 සමාන විය යුතුයි සමාන කරන්න පුළුවන්. එහෙමනම් ඒ දෙක අපි සමාන කරමු. 2 LX U
සමාන වෙන්න ඕනි. කෘෂ්ටික ආතති බලයට එරෙහිව සිදු කරන ලබන කාර්මාණය සමාන වෙන්න ඕනි. නිදහස් ගබඩාවන අමතර ශක්තිය නිදහස් කෘෂ්ටි ශක්තිය ගබඩාවන අමතර ශක්තියට 2LX U සමානයි 2TLX. X ට X කැපෙනවා, L ට L කැපෙනවා, දෙකට දෙක කැපෙනවා. එහෙනම් පැහැදිලි U සමානයි T අර අපි කියපු කතන්දරේ. මොකද්ද? ද්‍රවයක නිදහස් පෘෂ්ඨික ශක්තිය, එන ද්‍රවයක නිදහස් පෘෂ්ඨික ශක්තිය පෘෂ්ඨික ආතතියගයට සමානයි කියන දේ මෙයින් අපිට පැහැදිලි. මෙන්න මේ අපි ඔප්පු කරලා පෙන්නුවා. ද්‍රවයක සමෝෂ්ණ තත්ත්වයටදී නිදහස් පෘෂ්ඨික ශක්තිය පෘෂ්ඨික ආතතියගයට සමාන බව සමෝෂ්ණ තත්ත්වයටදී. ඔන්න ඔක තමයි තියරමිය පැහැදිලි කිරීම. පෘෂ්ඨික ශක්තිය සම්බන්ධයෙන් අපි ඉගෙනගත්තු තියරීමේ කොටසේ පැහැදිලි කිරීම ඔන්න ඕකයි.